මහන බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් ඝාතනය වූ රැඳවියන්ගේ මළසිරුරු ආදාහනය නොකරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව බලධාරීන් වෙත දැනුම් දී තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් වනතුරු මළසිරුරු ආදාහනය නොකළ යුතු බවයි එම කොමිසම පවසන්නේ. මහර බන්ධනාගාරයේ සිදු කළ සංචාරයකින් අනතුරුව මානව හිමිකම් කොමිසම් සභාව නිර්දේශ කළ වාර්තාවක දැක්වෙන්නේ බන්ධනාගාරවල ගැටුම් ඇති නොවීමට අදාළ පියවර ගත යුතු බවයි. බන්ධනාගාරවල තදබදය අඩු කරන ලෙසත් රැඳවියන්ට PCR පරීක්ෂණ සිදු කරන ලෙසත් මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා. බන්ධනාගාරයේ රැඳවියන්ගේ ඇප ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙසත් ඇප අයදුම් කඩිනමින් විභාග කරන ලෙසත් එම කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා. ඇප ලබා දිය හැකි වර්ධ සම්බන්ධ අය රක්ෂිත බන්ධනාගාර නොකරන ලෙසත් සැකකරුවන් කලින් මුදා හැරීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙසත් වැඩිදුරටත් නිර්දේශ කර තිබෙනවා. එමෙන්ම අලුතින් ඇතුළත් කරන රැඳවියන් PCR පරීක්ෂණවලට බඳුන් කළ යුතු බව සහ නව රැඳවියන් දැඩි නිරෝධායන ක්‍රියාවලියකට ලක් කළ යුතු බවද එහි සඳහන්. සිරකරුවන්ගේ සුබසාධන සහ සෞඛ්‍ය පහසුකම් විධිමත් කරන ලෙස නිර්දේශ කරන එම වාර්තාව ඔවුන්ගේ ආහාරවේල් නිසි වේලාවට ලබා දිය යුතු බවද විශේෂයෙන් සඳහන් කර තිබෙනවා. මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ මහර ගැටුමින් මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයන් පිළිබඳව ඔවුන්ගේ ඥාතීන්ට නිවැරදි තොරතුරු ලබා දිය යුතු බවයි. මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ කළ නිරීක්ෂණ චාරිකාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමති ලොහාන් රත්වත්තේ පවසා ඇත්තේ මරණ දඬුවම නියම කළ සිරකරුවන්ගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත් කරන බවයි. එමෙන්ම ඇප මුදල් ගෙවා ගත නොහැකිව සිටින රැඳවියන් 8000ක් නිදහස් කිරීමට තීරණය කර ඇති බවද බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ පවසා තිබෙනවා. මරණීය දඬුවනේ අවුරුදු 20කට අඩු කරන නෑ, අවුරුදු 20ක්. සරසනේ මරණ දඬුවම ඉන්න අය ජීවිතාන්තය දක්වා පත් කරනවා. පත් කරනවා. එතකොට අර ෂේ වෙන ක්‍රමයට එයාට නිදහස් වෙන්න තියන නැත්තම් කිසිම බලාපොරොත්තුවක් නැතුවනේ මේක ඇස්සේ ඉන්නේ. ඒ ඉන්න අද ඉඳන් සිරකරුවට යම් බලාපොරොත්තුවක් තියෙනවා නිදහස් ඉන්නේ හැකියාව තියෙන බව. ඒ කියන්නේ මරණීය දඬුවනේ හම්බෙච්චාට අවුරුදු 20ක් යනවා නිදහස් වෙන්න පුළුවන් කියන එකද කියන්නේ? නෑ 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 නෑ. මරණීය දඬුවනේ තියන අය අපි ජීවිතාන්තය දක්වා දෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඒ පුනරුත්ථාපන ක්‍රම තියෙනවා. ඒ බන්ධනාගාරය තුල එක එක ක්‍රමවේද තියෙනවා. මෙතුමන්ලා එව්වා ගැන හොයලා බලලා තමයි අපිට වාර්තාව එවන්නේ. එතකොට අපි නිදහස් කරා. සිව්වස් සමාලෝචන වාර්තා එනවා. සිව්වස් සමාලෝචන වාර්තා මෙතුමන්ලා අපට එවනවා අධිකරණ අමාත්‍යාංශයට. ඊට පස්සේ අපි එතුමන්ලාට නිදහස ලබා දෙනවා. මේකෙන් ඉදිරියේදී මරණීය දඬනය සර්ව් කරන කට්ටිය අපි අවුරුදු ගානක් බල්ලා ඒක ජීවිතාන්තය දක්වා අඩු කරනවා. අඩු කරයින් පස්සේ ආයේ ඒගොල්ලන්ගේ හැසිරීම දිහා බල්ලා ඒගොල්ලන්ගේ පර්ෆෝමන්ස් දිහා බල්ලා මෙතුමන්ලා අපට වාර්තාවක් ඉදිරිපත් කරාම එතුමන්ලා ඒ අවශ්‍ය කාලය ගෙවලා තියෙනවනම් අපි එතුමන්ලාව නිදහස් කරනවා. මහර කිසිම ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය සියලුම ගියා මාර්ග අරන් තියෙනවා. නෑ නෑ කිසිම ගැටලුවක් නැහැ. බන්ධනාගාර තුල තියෙන පදපදයන් කොහොමද ගියා මාර්ග ගන්න? නිදහස් කිරීම. නිදහස් කිරීම කියන්නේ මේ තත්ත්වය ගන්න. නුවක් පුළුවන්. අපිට දැන් අපේ බන්ධනාගාර 28 සිරකරුවන් ඉන්නවා 28000 ගාණක්. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා 8000 ගාණක් නිදහස් කරන්න.